ජාත්‍යන්තර වශයෙන්ුත් දේශීය වශයෙන්ුත් වැදගත් ප්‍රබල ප්‍රශ්න කීපයකට අපේ රට මුහුණ පා තිබෙනවා. විශේෂයෙන්ම ජිනීවා මානව හිමිකම් කොමිසම මේ දිනවල සාකච්ඡා පවත්වමින් තිබෙනවා. අපේ රට පිළිබඳව ඔවුන් විශේෂ උනන්දුවක් දක්වලා යම් යම් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. මේ ප්‍රශ්නේදී අපි ඉතාම කල්පනාකාරීව මුහුණ දිය යුතුයි. විශේෂයෙන්ම එක පැත්තකට ජිනීවා මානව හිමිකම් කොමිසම පැවැත්වෙන අවස්ථාවේ එහිදී පාස්කු ප්‍රහාරය පිළිබඳවත් කරුණු ඉදිරිපත් වෙන බව ප්‍රකාශ වුණා. ඒ නිසා අපේ රජය පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් ඇතිව විශ්වාසවන්තව රටේ ජනතාව ගැන කෙසේ වුවත් ජාත්‍යන්තර ඉදිරියේ පෙනී සිටීමේදී මීට වඩා බුද්ධිමත්ව සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් මුහුණ දිය යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ. මොකද ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම දිගින් දිගටම අපිව හඹා එන බවක් අප දන්නවා. ඒ කෙසේ වුණත් ඒකට තව තවත් ආයුධ සැපයීම අපේ රටේ යුතුකම නෙවෙයි. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳව මේ වෙනකොට ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල මත ඉදිරිපත් වෙමින් පවතිනවා. ශ්‍රී ලංකාවේ ප්‍රශ්න යටපත් කිරීමට උත්සාහ කළාසේ උත්සාහ කරනවා වගේ ජාත්‍යන්තර ප්‍රශ්න වලදී මීට වඩා ප්‍රබලව ගැඹුරව කල්පනා කරමින් මුහුණ දිය යුතුයි, පැහැදිලිව පිළිතුරු දිය යුතුයි. ඒ නිසා එක පැත්තකට රටේ ජනතාව අතර ප්‍රශ්න ගණනාවක් තිබෙන ගොවියන්ට ප්‍රශ්නයක් තිබෙනවා, ගුරුවරුන්ට ප්‍රශ්නයක් තිබෙනවා, ධීවරයින්ට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න රාශියක් පෙළ ගැහිලා තියෙද්දී ජාත්‍යන්තර වශයෙන් තිබෙන ප්‍රශ්න ඊට වඩා ප්‍රබලයි. ඒ ප්‍රශ්නවලට මීට වඩා සංවිධානාත්මකව සාකච්ඡා කරමින් මීට වඩා ප්‍රබල ලෙස ජාත්‍යන්තරයේ පිළිබඳ විශේෂඥ ඉන්න අපේ රට ඇතුළේ සිටිනවා. මේ අතරේ ඔවුන් ඒක රාශි කරගෙන සාකච්ඡා කළයි මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න තිබුණේ. නමුත් එහෙම අවස්ථාවක් එහෙම සූදානම් වීමක් තිබුණා කියලා මා විශ්වාස කරන්නේ නැහැ. මේ රටේ ප්‍රශ්නවලට පෙනී සිටින ආකාරයටම ජාත්‍යන්තර ප්‍රශ්නවලටත් පෙනී සිටීමට කටයුතු කිරීම නිසා අනාගතයේ අපිට මීට වඩා බරපතල ප්‍රශ්නවලට මුහුණ පාන්න සිදු වේවි. විශේෂයෙන්ම පාස්කු ප්‍රශ්නය පිළිබඳවත් මම සඳහන් කළේ මේ වෙනකොට ජාත්‍යන්තර වෙකී ප්‍රශ්නයත් ප්‍රබලව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එතනදී විශේෂයෙන්ම මධ්‍යස්ථව බැලීමේදී ඔවුන් ඉල්ලා සිටින්නේ අපට යුක්තිය ඉෂ්ට කරන්න කියන කාරණයයි. දැන් අපිටත් අපේ වර එක දළදා මාලිගාවට පහර දුන්නා, ජයශ්‍රී මහබෝධීන්ට වහන්සේට පහර දුන්නා, ඒ වගේම ස්වාමින් වහන්සේලා 30 ගණනක් එක තැන එක මොහොතේ ඝාතනය කළා. නමුත් අපි වෙනුවෙන් ලෝකෙ මතයක් ගොඩනැගුණේ නැහැ එවැනි අපරාධ ප්‍රශ්නවලදී. මෙහිදී ලෝකේ විශේෂයෙන්ම කතෝලික රටවල් මේ ප්‍රශ්නේදී බොහොම සක්‍රියව ඉදිරිපත් වේවි. ඒ නිසා පැහැදිලිව විදේශ ප්‍රතිපත්තියක් ඇතිව කටයුතු කිරීමට රජයේ වග බලාගත යුතුයි කියන මතයකයි මා සිටින්නේ. ඒ කියන්නේ මේ ජිනීවා මානව හිමිකම් කොමිසමේදීත් කියවෙනවා මේ පාස්කු ප්‍රහාරයට හරි පරීක්ෂණ කටයුතු මේ රජයවත් මේ ලංකාවෙන් තාම වෙලා නැහැ වගේ දෙයක් තමයි කියවෙන්නේ අපි හඳුන්නේ. ඔව්, ඇත්ත වශයෙන්ම දැනට මට ලැබිලා තියෙන මාධ්‍ය වාර්තා අනුව ඒ චෝදනාව එතන නැගෙනවා. ඒ චෝදනාව රට ඇතුලේ සිද්ධ වෙනවා. විශේෂයෙන්ම වතිකානුව තුලිනුත් ඒ චෝදනාව සිදුවේ. ඒ නිසා මේවා මේ වෙනත් පුංචි ප්‍රශ්න හැටියට සලකලා මොහොකින් හරි උත්තරයක් දීලා මිදිලා ගිහිල්ලා අපිව රවට්ටනෝ වගේ මේ ප්‍රශ්නෙත් පාවිච්චි කරන්න එපා. මීට වඩා වගකීමක් ඇතිව මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න. නැත්නම් මේ රටේ ජනතාවයි මේ හැම ප්‍රශ්නෙකින්ම අන්තිමට කරදර දුක් වේදනා වලට මුහුණ දෙන්නේ. විශේෂයෙන්ම පාස්කු ප්‍රශ්නේදී අපිට පැහැදිලිව පේන ජනමාධ්‍ය හරහා කරන කතාවලදී ඔවුන් ඉල්ලා සිටින්නේ මේ ඝාතනය සිදු කළේ කවුද, කරුණා කරලා අපට ඒක කියන්න, යුක්තිය අපට ඉෂ්ට කරන්න. ඊට වඩා දෙයක් ඔවුන් ඉල්ලන්නේ නැහැ. ඉතින් මේ ප්‍රශ්නට රජය පැහැදිලි පිළිතුරක් දීලා ඒ ප්‍රශ්නය අධිකරණයට අරන් ගිහිල්ලා අධිකරණයේ විශේෂ අධිකරණයක් පිහිටු බව අපි දන්නවා. නමුත් ඒකත් මේ පාස්කු ප්‍රහාරයේ පිළිබඳ විරෝධය නැගිට කොටයි ඒකත් ලේස්ති වුණේ. ඒ නිසා මේවා කලින් පොඩ්ඩක් මේ රටේ උගතුන් බුද්ධිමතුන් විද්වතුන් සමග සාකච්ඡා කළා, රටක් හැටියට ජාතියක් හැටියට අපි මේ ප්‍රශ්න ඉදිරියේ මුහුණ දෙමු කියන පණිවිඩේ
රජයට විශේෂයෙන්ම දිය යුතු තිබෙනවා. පාදිනල උන්නාන්සේගේ කලකිරීම කනගාටුව සාධාරණයිද අසාධාරණයිද ඔබ වහන්සේ කොහොමද මේක දකින්නේ? ගහක් යට ඉන්නව නම් සෙවණක් තිබිය යුතුයි. බෞද්ධ අපට කෙසේ වුවත් කතෝලික ජනතාව වෙනුවෙන් කතෝලික ජනතාව අතර 200 ගණනක් ඝාතනය වුණා පාස්කු ප්‍රහාරයෙන්. ඒ නිසා වුණට සෙවණක් වීම ඔහු මියදුනත් ඒ අසාධාරණයක් වුණා මගේ ආගමේ මිනිස්සු කියලා කල්පනා කරලා ඒ ඉල්ලීම කරන්නේ. ඔහු සෙවණක් වෙන්න හදනවා මියදුණු අයටත්. යුක්තිය ඉෂ්ට කරපං සාධාරණත්වය ඉෂ්ට කරපං කියලා කියන්නේ. දැන් අපට අපේ ජයශ්‍රී මහ බෝධියට අපේ දලදා වහන්සේට අපේ ස්වාමීන් වහන්සේලා ඝාතනය කරාම ඒක කතා කරන්න කවුරුත් හිටියේ නැහැ හරියට. ඒ මේ වගේම ප්‍රශ්න යටපත් කළා ඒක ඉවර කළා දැම්මා. ඊට පස්සේ දැන් අර ස්වාමීන් වහන්සේලා ඝාතනය කරපු එකේදී තුවාල ලැබූ ස්වාමීන් වහන්සේ කෙනෙක් දැන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් දාලා තිනු. ඒකත් දැන් අවුරුදු කීයකට පස්සේද? ඒත් ඒ ස්වාමීන් වහන්සේ රජයක් හැටියට රජ කිසිම රජයක් ඒක සිද්ධ කරේ නැහැ. ඒ ප්‍රහාරයට සම්බන්ධ අය අපේ රටේ දේශපාලන ශාස්ත්‍රය තුලින් ඇවිල්ලා මෙති ඇමතිකම් දරලා කටයුතු කළා. ඉතින් මේ අයුක්තිය අසාධාරණේ අපටත් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා කොතනින් හරි කොහෙන් හරි මේ රටේ ජනතාවට යුක්තිය සහ සාධාරණත්වය ඉෂ්ට විය යුතුයි කියන පණිවිඩේ රජයට දිය යුතුව තිබේ. ඒ කියන්නේ ඔබ වහන්සේත් කාර්යාල නුන්වහන්සේ සමග එකතු වෙලා මේ ප්‍රශ්නෙට අත දාලා ඒව විසඳන්න ලෑස්ති. මට ප්‍රශ්න විසඳන්න පුළුවන් කම නැහැ. ඒක කතෝලික ජනතාවගේ ප්‍රශ්නයක්, කාදිනතුමාගේ ප්‍රශ්නයක්. නමුත් ඒ කියන කීම, ඒ ඉල්ලන ඉල්ලීම සාධාරණයි. යුක්තිය ඉෂ්ට කරන්න කියලා තියෙන කවුද මේ අහිංසක මිනිසුන් පූජාවට සම්බන්ධ වෙලා සිටිති ඝාතනය කළේ? කෝ ඒ කරුණු හෙව්වද? ඔවුන්ට චෝදනා ඉදිරිපත් කළාද? ඔවුන් අධිකරණයට රැගෙන ගිහිල්ලා ඇයි දඬුවම් දුන්නේ නැත්තේ? ඇයි දඬුවම් නොදෙන්නේ කියන ප්‍රශ්නේ අහන්නේ. ඉතින් ඒක සාධාරණ ප්‍රශ්නයක්. හෙට අපට අපේ විහාරස්ථානයකට පහර දෙන්න පුළුවන්. එහෙම වුණොත් නම් කවුරුවත් නෑ හොයන්නේ. කතා කරන්න කෙනෙකුත් නෑ. ඒක පැහැදිලිව කියන්න ඕන. ඒ ඉන්න ස්වාමීන් වහන්සේ තනියම අඬයි ඕන. අපේ හඳුරන්නේ දැන් මේ ජිනීව මාන හිමිකම් කොමිසමේදී අපේ රට වෙනුවෙන් මෙච්චර රට දාලා හිම ඒගොල්ලන්ට හිම රට වෙනුවෙන් මෙතනදී විශේෂයෙන්ම අදෙයියේ නෙවෙයි ජිනීවා මානව හිමිකම් කොමිසම තුල ශ්‍රී ලංකාවට දිගින් දිගටම චෝදනා ඉදිරිපත් වෙමින් තිබෙනවා. නමුත් ඒ අතර පසුගිය යහපාල රජයේ යටතේ ඒ චෝදනා පිළිගනිමින් අපි අනාථ අසරණ තත්වයකට පත් කරා. ඒ කියන්නේ මේ රටේ කිසිම දේශපාලන පක්ෂයකට, දේශපාලන නායකයෙකුට පැහැදිලි විදේශ ප්‍රතිපත්තියක් නැහැ. කිසිම පැහැදිලි ප්‍රතිපත්තියක් නැහැ. විදේශ ප්‍රතිපත්තියක් ඇතුව කටයුතු කළේ දිවංගත සිරිමාව බණ්ඩාරනායක මැතිණිය සහ ලක්ෂ්මන් කදිරගාමර් විදේශ මැතිතුමා පමණයි. ඒ පැහැදිලිව සූදානම් වුණා හැම අවස්ථාවක මෙවැනි ප්‍රශ්න ඇති වෙනකොට. අද එහෙම සූදානමක් මට පේන්නේ නැහැ. පසුගිය යහපාල රජයට කරේ පාවා දීම පමණයි. අපේ හැමතුරුනේ දැන් මේ මහ බැංකුව අධිපතිවරයා ඉවත් වෙනවා. හිටපු අධිපති වරයා යලිත් ඒ තනතුර බාර ගන්න තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබ වහන්සේ කොහොමද දකින්නේ? මම මේ ප්‍රශ්න වලට වැඩි පෙනීන සූදානම් නැහැ. නමුත් පුටුව මාරු කරයි කියලා ප්‍රශ්න වලට විසඳුම් ලැබෙයි කියලා මං හිතන්නේ නැහැ. මොකද මේ පුංචි රට ඇතුලේ මේ තියෙන අහිංසක මිනිසුන්ගේ ශ්‍රමය තුලින් ලැබෙන උසායන් උඩින් ලැබෙන මිල මුදල් ටික පරිපාලනය කිරීමක් කරන්නේ. නමුත් මම මෙතනදී බියක් තියෙනවා. මට රටේ ස්වභාවික සම්පත් විශේෂයෙන්ම සෙලෙන් දිවා යටතේ ආයතන ගණනාවක් අලෙවි කරන්න සූදානම්ව තියෙනවා. අපේ භූමි සම්පත, අපේ වන සම්පත, අපේ ජල සම්පත, මේ සම්පත් පිළිබඳව මට ලොකු බියක් ඇති වෙලා තියෙනවා. මොකද අලෙවි කරලා ප්‍රශ්න විසඳීම නෙවෙයි කළ යුත්තේ. රජයක් හැටියට මීට වඩා පැහැදිලිව බුද්ධිමත්ව පෙනී සිටීමේ ජනතාව බොහොම දුක්ඛිත තත්ත්වයක රටේ ජනතාව පිළි සිටීමෙන් ඉන්නේ. එක පැත්තකට කොරෝනා ප්‍රශ්නේ, තව පැත්තකට ජීවන වේදම් ප්‍රශ්නේ, තව පැත්තකට ඇඳිරි නීති ප්‍රශ්නේ, මේ හැම ප්‍රශ්නකින්ම ජනතාව පෙළෙනවා. ඒ නිසා බොහොම සංසුන් මනසකින් සාකච්ඡා කරලා මේ ප්‍රශ්න වලට විසඳුම් දිය යුතුයි. මොකද රට අභ්‍යන්තරය ඇතුළෙත් එක පැත්තකට ගුරුවරුන්ගේ ප්‍රශ්නේ, තව පැත්තකට ගොවියන්ගේ ප්‍රශ්නේ, තව පැත්තකට ධීවරයන්ගේ ප්‍රශ්නේ, තව පැත්තකට වෙනත් විවිධ වෘත්තීන් වල යෙදුණු මිනිසුන්ගේ ප්‍රශ්න, තව පැත්තකට පාස්කු ප්‍රශ්න රාශියකින් පෙළෙනවා. නමුත් මේ කතා කරන දේශපාලන කොටස් රජය ඇතුළේ මේ රජයේ මැතිඇමතුරු කොතන හෝ වාඩි වෙලා අපි මොකද්ද මේකට කරන්නේ කියලා සාකච්ඡා කළ යුතුයි නේද? පැත්තකට වෙලා මොකක් හරි කවුරු හරි කිව්වහම ඒකට පිළිතුරු දීම නෙවෙයි අපිට අවශ්‍ය.
ප්‍රශ්න ප්‍රශ්න හැටියට තේරුම් අරන් ඒ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න කරුණාකරලා මේ ඇමතිවරු මන්ත්‍රීවරු එකතු වෙලා කරුණාකරලා මේව ගැන සාකච්ඡා කරන්න සාකච්ඡා කළා රජය මෙහෙවන්න ඒ ඒ පැහැදිලි විසඳුමක් ලබා ගැනීම සඳහා හරි අපි හැමදෙනා අවසන් වශයෙන් මේ හැම ගැටලුවක්ම විසඳන්න මේ රටේ ඇති වෙලා තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳෙන්න නම් කරුණාකරලා ඡන්දයක් තියලා මත විමසුම විමසන්න කියලා විපක්ෂ නායකවරයා කියනවා මේ වෙලාවේ මේක ගැළපෙනවද මේ හැමෝම හදන්නේ ඒගොල්ලෝගේ ප්‍රශ්න විසඳ ගන්න අපිට ඕනේ ජනතාවගේ ප්‍රශ්න විසඳ ගන්න අපිට දැන් අවුරුදු 30ක් අපි යුද්ධෙට මුහුණ දුන්නා ඊට පස්සේ සුනාමියට මුහුණ දුන්නා ඊට පස්සේ පාස්කු ප්‍රහාරයට මුහුණ දුන්නා ඒ වගේම ස්වභාවික වෙනත් ව්‍යසනයන්ට රාජ්‍යයකට මුහුණ දුන්නා කවද්ද අපි මිනිස් හැටියට සැනසුම් සුසුමක් කියලා ජීවත් වෙන්නේ දැන් අපේ කාලෙත් ඉවර වෙන්න යනවා අවුරුදු 72ක් 70 ගානක් ගිහිල්ලා නිදහස ලැබලා තවමත් මේ රටේ ප්‍රශ්න වලට නිසි ස්ථීරසාර විසඳුම් දෙන්න බැරි වුණා කිසිම රජයකට ඒ නිසා දේශපාලනඥයෝ ඔවුන්ගේ ප්‍රශ්න විසඳ ගන්න හදනවා මිස ජනතාවගේ ප්‍රශ්න විසඳ ගන්න සැලැස්මක් ඉදිරිපත් කරන බවක් පේන්නේ නැහැ ඕන කමකුත් නැහැ විපක්ෂෙත් ඒක නැද්ද අපේ කාටවත් නැහැ ඒක නිසා ජනතාවට බුදුරජාණන් වහන්සේ සඳහන් කරා වගේ තමන්ගේ අතේ සෙවණැල්ල පමණයි තමන්ගේ සිරසට තිබෙන්නේ කියන එක හිතා ගන්න එක හොඳයි අපේ හඳුනන්නේ මේ කඳුළු වහන්සේගේ කලකිරීමත් සමග ඔබ වහන්සේට කතා කරලා අපි දැක්ක ඊට පෙර ඔබ වහන්සේත් එක්ක කඳුළු වහන්සේකට හිටියා කතා කරාද මේ කලකිරීම සම්බන්ධයෙන් මේ මේක නීති නෑ උන්වහන්සේ මට හම්බුනේ මේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ කියන්නේ අපට යුක්ති ඉෂ්ට කරන්න අපට සාධාරණත්වය ඉෂ්ට කරන්න ඒකෙන්දී අපිට කියන්න බෑ වෙන කතාවක් අපිටත් ඒක අපිට අපේ අස්පනා අපි තියෙන ප්‍රශ්නයක් ඒක පැහැදිලි මේ මෙච්චර පිරිසක් ඝාතනය කරලා අද වෙනකන් චෝදිතෙක් නෑ මෙරුවේ කවුද කියලා නෑ විවිධ හරිහැටි මේ ප්‍රශ්නෙට පිළිතුරු නොදෙන නිසා වෙනත් ප්‍රචාර යනවා ඒ ප්‍රචාරය ජනතාව පිළිගන්නේ එහෙම යනකොට ඒක නිසා සැකේ අවිශ්වාසය ඇති වෙන්න පුළුවන් ඒක නිසා රජයේ යුතුකමක් තියෙනවා දැන් ජනාධිපති කොමිසමක් තිබුණා ඒක පසුගිය යහපාලන රජය පිහිටෙව්වේ මේ රජය ඇවිල්ලා ඒ කොමිසම කාලයේ දික් කළ දිගටම පවත්වගෙන ගියා එසේනම් ඒ කොමිසමෙන් කරුණු නිර්දේශ කරලා තියෙනවා නම් ඒ නිර්දේශයන් උඩ රජය ක්‍රියාත්මක කළ යුතුයි මා දන්නා පරිදි ඒ කොමිසමේ සිදුවුණු ඇතැම් වාර්තා ඉදිරිපත් කරලා නැහැ නීතිපති දෙපාර්තමේන්තුවටවත් කාදිනතුමාටවත්